සභාපති ගරු ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් පිළිගැන්වීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. මට එක විනාඩියක් පමණක් දෙන්න එක නිර්දේශ තුනක් තියෙනවා කෙටියෙන් කියන්න. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දැනටමත් අර්ධ වශයෙන් පෞද්ගලීකරණය කර ඇති අතර ජාත්‍යන්තර සමාගම් සතුව කොටස් වලින් 144.98%ක්ද රජයට කොටස් 43.5%ක්ද ඇත. තවදුරටත් පුද්ගලීකරණය කිරීම මගින් රටෙහි තීරණාත්මක සන්නිවේදන යටිතල පහසුකම් සංවේදී තොරතුරු ලාභයේ ඉලක්ක කරගත් අභිලාෂයන් සහිත ජාතික ආරක්ෂාවට සර්ජනයක් විය හැකි පුද්ගලික ආයතන වෙත නිරාවරණය වනු ඇත. එබැවින් ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය නිර්දේශ නොකරයි. ස්වස්වාදීන්ට අන්තවාදීන්ට කුමන ආකාරයකින් උපකාර කළ කිසිවෙකුට අසාධු ලේඛනගත කර සංවිධානයකට කිසිදු කොටසක් මිලදී ගැනීමට සහ අපගේ ජාතික වත්කම් පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය. ගිවිසුමේ විධිවිධාන සලසා පරිදි රජයට ටෙලිකොම් අනිකුත් විශාල කොටස් හිමියා සතු කොටස් ආපසු මිලදී ගත හැකි අතර එම කොටස් සංවේදී සහ අවධානමට ලක් විය හැකි අතිරික්ත ඉඩම් සහ ගොඩනැගිලි තීරණාත්මක යටිතල පහසුකම් සහ ව්‍යාපාර ලෙස බෙදා දැක්විය හැකිය. ජාතික ආරක්ෂාවට බලපාන පළමු කොටස් රඳවා ගනිමින් තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සහ සීලුම රජයේ රෙගුලාසි පිළිපැදීම සහතික කිරීම සඳහා පුද්ගලික රාජ්‍ය අවුල්කාරීත්වය හරහා ප්‍රධාන කොටස් හිමියන්ගේ අනිකුත් කොටස් රජයට ඉවත් කළ හැකිය. මේ ආකාරයෙන් රජයේ ලාභ ලබන අතර ජාතික ආරක්ෂාව සහතික කරමින් ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය හැකිය. ස්තුතියි. පෙසම් පිළිගැනීම ගරු දයශ්‍රී ජයසේකර මහත්තයා. හොඳයි.